نبي محمد صلى الله عليه وسلم تمانن هيسكس بيرلا بيلي بيلتا لاسنتا هيتيا إذا ما هيسكس بارتا تل آلي فكلا يبقى ما إكالي تبيتش بوردك هيسكس ولتا سواندفوا غالوانا تطبيع تبيلا تبينا نبي صلى الله عليه وسلم تمارنگي بارياوا امهات المؤمنين عائشة رضي الله عنها تمي فوسنا من مهم كنت ارجل رأس رسول الله صلى الله عليه وسلم وانا حائض مما اصبو ستي اوستاوك نبي تماغي هسكس هس پيرانا كنكو هاتي يتا هيتي آئي كيلا اكي انا اون اتر تبيج ساميب سبلتاوه ආදරණීය සමීපයන් පිළිබඳවත් එතුමි වාර්තා කරන්නේ එතුමාණන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සාමාන්‍ය මිනිසෙකුට වඩා අල්ලාහ්ගේ දූතයා අල්ලාහ්ගේ ධර්ම ශාස්ත්‍රෝ ඒකට අල්ලාහ්ගේ ධර්ම ශාස්ත්‍රයේ නිවස ඇතුළේ වූ ක්‍රියාකාරකම් පිළිබඳව සමාජයට ප්‍රයෝජනවත් දේවල් ලබා දීමට හැකියාව තිබෙන්නේ ඔවුන්ට පමණයි නොමසරෝන් මේ දේවල් ලබා දීමට කටයුතු කරලා තියෙනවා කියන එක තමයි අපි පෙනෙන වැදගත් කාරණාවක් ලෙස සඳහන් කරන්න පුළුවන්. මේ හදීසය බුඛාරි ග්‍රන්ථයේ 5581 වන හදීසය ලෙසත් ඒ වගේම මුස්ලිම් ග්‍රන්ථයේ නසයි වැනි ග්‍රන්ථයන්වලත් මෙය සඳහන් වෙනවා. අපි හැම එකකටම අංකයන් සඳහන් කරන්නේ නැති විශේෂයෙන් බුඛාරි වල සඳහන් වෙලා තියෙනවා නම් ඒ අංක අපිට ප්‍රමාණවත් පොද තාමත්ම නිවැරදි දත්තයන් හැටියට ඒකතුළු ලබා ගන්න පුළුවන්. ඒ වගේම අනෙකුත් ග්‍රන්ථයන් වලත් සඳහන් වී තිබෙනවා කියන එක අපි දැනගන්නට තමයි ඔබට දැනුවත් කරන්න තමයි එහි ඊළඟ කොටස් පිළිබඳවත් ඒ හදීස් ග්‍රන්ථයන් පිළිබඳවත් සඳහන් කරන්නේ. ඒ වගේම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හැම අවස්ථාවකදීම දකුණු පැත්ත දකුණු පැත්තෙන් පටන් ගැනීම ප්‍රිය කල කෙනෙක්. කොයිතරම් දුරට දෙයක් එතුමි ආයිෂා තුමියම වාර්තා කරන හදීසේ ඉන් කාන රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ලා යුහිබ්බු තයම්මුන නබිතුමාණන් ෆී තුහූරිහි තමන්ගේ පිරිසිදු කටයුතු වලදී ඒ වගේම වතරජ්ජුලිහි ඉදා තරජ්ජ හිස පීරීමේදී ඒ වගේම වතන උලිහි වෆින්තිආලිහි ඉදා තනාල් සිරප්පු පැලඳීමේදී පාවහන් පැලඳීමේදී ඌවද හැම අවස්ථාවෙම දකුණු පැත්තට මුල් තැන ලබා දුන්නයි කිය හිස පීරීමේදීත් මුල් තැන ලබා දීලා තියෙනවා දකුණු පැත්තට මොකද රබිතුමාගේ බහුල අවස්ථාවන්වල හරි මැදින් හිසේ හරි මැදින් දෙපැත්තට වෙන් කරලා පීරණ තත්වයක් තමයි තිබිලා තිබෙන්නේ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මේ හදීසය පිළිබඳ වූ වාර්තා බුඛාරි ග්‍රන්ථයේ 166 වන හදීසය ලෙස සඳහන් වෙනවා ඒ වගේම මුස්ලිම් ග්‍රන්ථයේ සඳහන් වෙනවා තිර්මිදි ග්‍රන්ථයේ නසයි ග්‍රන්ථේ එවැගේම ඉබ්නු මාජා අහ්මද් වැනි ග්‍රන්ථයන් වල මේ හදීස සඳහන් වෙනවා. එවැගේම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ තවත් එක් හදීසයක් තමයි නහ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අනි තරජ්ජුලිල්ලා ගිබ්බ. ඉඳ හිට මිසක් හිස පීරීම පිළිබඳව හැම විටම ඒකට අප කැපවි කාලය වැය කරමින් කටයුතු කිරීම පිළිබඳව නමුතුමා වැළක්වුවා කියලා මේ සීමාව ඉක්මවා හිස කෙස් එක්ක කටයුතු කරන්නන්ට කිසියම් මඟ පෙන්වන්නේ කරන්න ගොඩාක් දේවල් තියෙද්දී හිස කෙස් පොඩ්ඩක් අවුල් වෙන විදිහක් නැහැ ඒක හැඩගස්ස ගන්නවා ඒක හරිගස්ස ගන්නවා නමුත් ඒ ඔක්කොම කරලා කරපු රාජකාරියක් නැහැ කරපු වැඩක් නැහැ එහෙම නෙමෙයි හැම විටම අපි හැම ක්‍රියාවකම මධ්‍යස්ථ
ක්‍රමවේදය අනුගමනය කරන්න ඕන. ඒ මත තමයි මේ මඟ පෙන්වීම නබි සලල් සලම්තුමා ලබා දීලා තිබෙන්නේ. මොකද ඊට අමතරව නබිතුමා බොහෝ අවස්ථාවන්වල තමන්ගේ හිසකැස් පීරීම පිළිබඳව, එයට තෙල් ගෑම පිළිබඳව, එයට සුවඳ ආලේප කිරීම පිළිබඳව සඳහන් වෙනවා. ඒ කියන්නේ එතුමා සැලකිලිමත් වෙලා තිබෙනවා. නමුත් එය සීමා රහිත සීමිත තත්වයකට පත්ව යාම පිළිබඳව නබිතුමා වළක්වා තිබෙනවා. මේ හදීසය පිළිබඳව වාර්තා වෙනවා අබූ දාවූද් ග්‍රන්ථයේ. හරි නෙමෙයි, අබූ දාවූද් ග්‍රන්ථයේ 4159 වන හදීස ලෙස. ඒ වගේම නසායි ග්‍රන්ථයේ, තිර්මිදි ග්‍රන්ථයේ, අහ්මද් ග්‍රන්ථයේ වැනි ග්‍රන්ථයන්වල සඳහන් වී තිබෙනවා. එහෙනම් මේ නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ හිසකෙස් පීරීම පිළිබඳ වූ සමහර හදීසයන් අපි ඊළඟට ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙන්නේ. නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ උතුම්බු ඒ රෝමයන් හිසකෙස් අතරින් පැසුණු හිසකෙස් පිළිබඳව මොනවද සඳහන් වෙන්නේ කියලා ඊළඟ පාඩම තුළින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන සමගන්න. جزاكم الله خيرا. السلام عليكم ورحمة الله وبركاته.